ඉතින් එහෙනම් ටොපික් 10 අපි ෆිල්ම් ගැන කතා කරන නිසාම අද අපි හිතුව වැඩි මාදායමක් ලැබපු සුපර් හීරෝ මූවිස් 10 ගැන ඔයාලට කියන්න. ඉතින් එහෙනම් මුලින්ම කියන්න ඕනේ තාමත් අපි subscribe කරලා නැත්නම් අපි subscribe කරලා අපිත් එක්ක එකතු වෙන කියලා. ඒ වගේම අපේ Facebook page එකට like කරන්න තමතක් කරන්න එපා. ඉතින් වැඩි මාදායමක් ලැබපු සුපර් හීරෝ මූවිස් 10 ගැන බලද්දී 10 වෙනි ස්ථානයේ තියෙන මූවි එක වෙන්නේ 2019 පෙබරවාරි 27 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු Captain Marvel මූවි එක. මේ චිත්‍රපටය ගැන බලද්දී අපි දන්නවා මේ චිත්‍රපටය 2018 Infinity War එක ආවට පස්සේ ගොඩක් අය බලාපොරොත්තුෙන් හිටපු චිත්‍රපටයක් බවට පත් වුණා. මොකද Captain Marvel කියන්නේ කවුද? ඒ වගේම Nick Fury-ගේ හැට මොකක්ද උනේ? මේ දේවල් ගැන බලන්න Marvel ෆෑන්ස්ලා මේ චිත්‍රපටය තිරගත වෙනකම්ම තමයි බලාගෙන හිටියේ. Captain Marvel මේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 1128කට වඩා වැඩි ආදායමක් ලැබුමින් තමයි 10 වෙනි ස්ථානය ලබා ගන්නෙ. ඉතින් ඊළඟට 9 වෙනි ස්ථානය ගන්නෙ ඇක්වමෑන්. මේ චිත්‍රපටය DC Universe එක හරහා තිරගත වුණු සුපිරි ගණයේ චිත්‍රපටයක් වුණා. ඒ වගේම DC Films වල එක එක තැන්වල ඇක්වමෑන් ගැන කිව්වට මේ ෆිල්ම් එක හරහා තමයි ඇක්වමෑන් මොන වගේද කියලා බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ ෆිල්ම් එක ඇමරිකානු ඩොලර් මිලියන 1147කට වඩා වැඩි ආදායමක් ලැබුමින් තමයි වැඩිම ආදායමක් ලැබූ සුපර් හීරෝ මූවිස් වලින් 9 වෙනි තැනට පත් වෙලා තියෙන්නේ. 8 වෙනි ස්ථානයේ වෙන්නේ Captain America Civil War. මේ ෆිල්ම් එක තමයි Marvel Universe එකේ සුපර් හීරෝස්ට දෙපිලකට බෙදලා ගහගන්න ෆිල්ම් එක. ඒ වගේම මේ ෆිල්ම් එක හරහා තමයි Avengers Films වල Spider-Man වගේම Black Panther ඉස්සෙල්ලම දකින්න ලැබෙන්නේ. මේ ෆිල්ම් එක ඇමරිකානු ඩොලර් මිලියන 1153කට වඩා වැඩි ආදායමක් ලැබුමින් තමයි 8 වෙනි ස්ථානයේ වෙලා තියෙන්නේ. ඊළඟට 7 වෙනි ස්ථානයේ ගන්න ෆිල්ම් එක තමයි Iron Man 3. ඉතින් Iron Man ගැන කිව්වම අපි හැමෝම දන්නවා Marvel Universe එකේ ගොඩක් අය ආදරය කරන කැරක්ටර් එකක් වගේම Marvel Universe එකේ නැතිවෙන බර කැරක්ටර් එකක් තමයි Iron Man කියන්නේ. ඉතින් එහෙනම් දැන් Iron Man නැති නිසාම අපි බලමු ඊළඟ Iron Man ගේ චරිතෙට කවුද ඉන්නේ. ඒ වගේම Iron Man-ට මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේම Iron Man ගේ අන්තිම සෝලෝ මූවි එක විදිහට තමයි Iron Man 3 මූවි එක හඳුන්වලා දෙන්නේ. ඉතින් ඇමරිකානු ඩොලර් මිලියන 1214කට වැඩි ආදායමක් ලැබුමින් තමයි මේ ලැයිස්තුවේ 7 වෙනි තැනට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට 6 වෙනි ස්ථානයේ වෙන්නේ Incredible 2. මේ ෆිල්ම් එක ගොඩක් ආසාවෙන් බලපු animation superhero movie එකක්. ඒ වගේම Incredible 2 movie එක වගේම Incredible 1 movie එකත් ගොඩක් අය බලපු සුපිරි movie එකක් බවට පත් වෙලා තියෙනවා. මේ ෆිල්ම් එක ඇමරිකානු ඩොලර් මිලියන 1242කට වඩා වැඩි ආදායමක් ලැබුමින් තමයි මේ ලැයිස්තුවේ 6 වෙනි ස්ථානය ලබාගෙන තියෙන්නේ. ඒ වගේම කියන්න ඕන විශේෂම දෙයක් තමයි Marvel Universe එක වගේම DC Universe එකට අයිති නොවන එකම චිත්‍රපටය තමයි මේක. මේ ෆිල්ම් එක අයිති වෙලා තියෙන්නේ Pixar-ට. ඊළඟට 5 වෙනි ස්ථානයේ වෙන්නේ 2018 Black Panther. මේ ෆිල්ම් එක තුලින් අපිට වකන්ඩාව මොන වගේද, ඒ වගේම වයිබ්‍රේනියම් කියන ලෝහය කොච්චර වටිනවද, වයිබ්‍රේනියම් වලින් කරන්න පුළුවන් මොනවද, වකන්ඩ වල තියෙන දිනු තාක්ෂණය වගේම Black Panther ගැන හඳුනලා දීලා තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 1346කට වඩා වැඩි ආදායමක් ලැබුවින් තමයි මේ චිත්‍රපටයේ වැඩිම ආදායමක් ලැබූ සුපිරි වීරයන්ගේ චිත්‍රපටය එකතුයි 5 වෙනි ස්ථානය ලබාගෙන තියෙන්නේ. ඊළඟට 4 වෙනි ස්ථානයේ වෙන්නේ Avengers Age of Ultron. 2015 දී තිරගත වුණු මේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 1405කට වඩා වැඩි ආදායමක් ලැබුවෙන් තමයි 5 වෙනි ස්ථානය ලබා ගන්නේ. මේ චිත්‍රපටයේදී Iron Man නිර්මාණය කරන කෘතිම බුද්ධියත් එක්ක කරන සටනක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. ඒ වගේම මේ ෆිල්ම් එකේදී මයින් ස්ටෝන් එක පාවිච්චි කරලා අලුත් සුපර් හීරෝ කෙනෙක් නිර්මාණය කරනවා. මේ ෆිල්ම් එකේ තියෙන ඊළඟ සුවිශේෂී දේ තමයි Captain America තෝර්ගේ මිටිය හොලවනවා. 3 වෙනි ස්ථානයේ වෙන්නේ The Avengers. ඉතින් මේකද වෙන්නේ Avengers team එකේ එක්වීම. එහෙම නැත්නම් Avengers team එකේ ආරම්භය. ඇමරිකානු ඩොලර් මිලියන 1518කට වඩා වැඩි ආදායමක් ලැබුණු තමයි මේ ෆිල්ම් එක 3 වෙනි ස්ථානයේ රැඳිලා තියෙන්නේ. ඊළඟට 2 වෙනි ස්ථානයේ වෙන්නේ Avengers Infinity War. මේ ෆිල්ම් එක 2018 වසරේ තමයි තිරගත වෙන්නේ. මේකෙදි Civil War එකෙදි පිල් දෙකකට බෙදෙන සුපර් හීරෝස්ලා එක්වෙනවා බලා ගන්නත් පුළුවන්. ඒ වගේම මේකෙදි Iron Man ගේ අලුත් සූට් එකකුත් තියෙනවා. Thanos Stone ඔක්කොම එකතු කරලා ගොන්ලට් එක හරහා කරන ස්නැප් එක බලා ගන්නත් පුළුවන්. ඒ වගේම Thor ගේ විනාශ වුණු මිටිය වෙනුවට අලුත් පොරවකුත් නිර්මාණය කරනවා. ඉතින් මේ ෆිල්ම් එක ගැන වැඩි කියන්න දෙයක් නැහැ. මොකද මේ ෆිල්ම් එක 2018 වසරේ ගොඩක් අය බලපු ෆිල්ම් එකක් නිසා. ඒ වගේම Marvel Films වල තියෙන ගොඩක් දේවල් අපි කලින් වීඩියෝස් වල වෙන වෙනම විස්තර කරලා තියෙන නිසා. ඉතින් ගොඩක් අය බලපු ෆිල්ම් එකක් නිසා මේ ෆිල්ම් එක ඇමරිකානු ඩොලර් මිලියන 2048කට වඩා වැඩි ආදායමක් ලැබමින් 2019 වසරේ, ඒ කියන්නේ මේ වසරේ තිරගත වෙච්ච Endgame එක තිරගත වෙනකම්ම වැඩිම ආදායමක් ලැබූ සුපර් හීරෝ මූවිස් ලැයිස්තුවේ පළවෙනි ස්ථානය ලබා ගත්තේ මේ ෆිල්ම් එක. ඊළඟට මේ ලැයිස්තුවේ පළවෙනි ස්ථානය වෙන්නේ Avengers Endgame ෆිල්ම් එක. ඉතින් මේ ෆිල්ම් එක තමයි Marvel Universe එකේ ෆිල්ම් 21ක අවසානයේ පෙන්වන ෆිල්ම් එක වෙන්නේ. Avengers Endgame එක කියන්නේ ගොඩක් අය දෙතුන්වතාව බලමින් ගොඩක් පිස්සුවෙන් බලපු ෆිල්ම් එක බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එක ඇමරිකානු ඩොලර් මිලියන 2782කට වඩා වැඩි ආදායමක් ලැබුමින් තමයි පළවෙනි ස්ථානය ලබාගෙන තියෙන්නේ. ඉතින් එහෙනම් මේ තමයි
වැඩිම ආදායමක් ලැබූ සුපර් හීරෝ මූවි ලැයිස්තුවේ. ඉතින් දැන් ඔයාලා දන්නවා මේ මූවි ලැයිස්තුවේ වැඩිපුරම තියෙන ෆිල්ම්ස් තමයි Marvel Universe එකේ ෆිල්ම්ස්. DC Universe එකේ එක ෆිල්ම් එකක් විතරයි මේ මූවි ලැයිස්තුවට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ වගේම Pixar ලගේ එක මූවිහිකුත් තියෙනවා. ඊටු සියලුම මූවිස් Marvel Universe එකේ මූවිස්. ඉතින් අලුතෙන් එන ෆිල්ම් එක මේ ලැයිස්තුවට මොකද වෙන්නේ කියලා අපි ඉදිරියේදී බලමු. ඉතින් එහෙනම් මේ මූවි ලැයිස්තුව ගැන ඔයාලට හිතෙන දේවල්, ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න තමතක් කරන්න එපා. ඉතින් එහෙනම් තාමත් අපි subscribe කරලා නැත්නම් අපි subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම අපේ Facebook page එකට like කරන්න තමතක් කරන්න එපා. ඉතින් එහෙනම් මේ වගේ තවත් video එකකින් හමු වෙමු.